රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. රාත්‍රියේ මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලා පිටිය කියයි ප්‍රථම නවදානය දේශීය පුවත් වෙත මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් තවමත් ලබා දී නැති බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානී ලියනගේ පවසනවා මේ සම්බන්ධයෙන් කොමිසම දැනුවත් කළ බවයි අපකල විමසීමකදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ ඡන්ද පත්‍රිකා ලබා දීමට නොහැකි බවට තමාට මෙතෙක් කිසිඳු දැනුම් දීමක් කර නැති බවයි තමන් වෙත දන්වා ඇත්තේ මුදල් ලැබුණේ නැති බව පමණක් යයි නිමල් පුංචිහේවා ප්‍රකාශ කරනවා ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සහ මැතිවරණයට අවශ්‍ය මුදල් තවමත් රජයේ මුද්‍රණාලය වෙත ලබා දී නැති බව මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා. අපකල විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව සඳහන් කර සිටියා. මේ වන විට දිස්ත්‍රික්ක 17කට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බවයි මුද්‍රණාලයාධිපතිනිය කියා සිටියේ. එම පත්‍රිකා ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර ඇති අතර ඒවා මිටිබැඳීම සහ පොලිස් ආරක්ෂාව යටතේ පරීක්ෂා කිරීම තවමත් අවසන් කර නැති බවද ඇය පැවසුවා. ඒ සම්බන්ධයෙන් කොමිස සමවිත දනුම් දුන් බවයි ගංගානි ලියනගේ ප්‍රකාශ කළේ කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකා ලබා දිය නොහැකි බවට මෙතෙක් දනුම් දී නැති බව කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා අපකල විමසුමකට පිළිතුරු දෙමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ මුදල් නැති බව පමණක් තමාට දනුම් දුන් බවයි මේ අතර පළාත් පාලන ආයතන 340ක නිල කාලය අවසන් වීමට නියමිතයි එම ආයතනවල ඉදිරි කටයුතු සිදු කරගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පළාත් ආණ්ඩුකාරවරු හමු වී සාකච්ඡාවක නිරත වුණා පළාත් පාලන ආයතන කොමිස සරිසුරුන්ගේ පාලනයට යටත් කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මෙලෙස අදහස් පළ කර සිටියා දැන් මේ පළාත් පාලන ආයතන කල්ලිකුත්ුනේවා පළාත් පාලන ආයතනයකට මහා ජනතාව විසින් මහා ජන නියෝජ්‍යයන් පත් කරගන්නේ වසර 4කට එතකොට වසර 4කට පත් කරගත්ත මහා ජන නියෝජ්‍යයන් මේ රටේ ජනතාව දැන් ඇමතිවරයාගේ බලය අනුව එක අවුරුද්දක් ඉදික් කළා තියෙනවා දැන් මේ 19 වෙනිදාට මේ ඒ දික් කරපු අවුරුද්ද අවසන් වෙනවා. එතකොට දැන් මේ වෙනකොට අපි දැක්කා පොදු ජන පෙරමුණේ මහලේකම්වරයා කියනවා මේ පළාත් පාලන ආයතනවල දැන් මේ වෙනකොටත් ඉන්නේ ජනතාව පච් කරපු අය කල්ලුකුත් වෙලා. මේ කල්ලිකුත් තුන අය මේ ආයතන නැවත වතාවක් 19 න් පස්සෙත් මේ මහජනය පච් කරගත්ත එහෙම නැත්නම් දැනට ඉන්න සභාපතිතුරු සහ ඒ කණ්ඩායමටම මේක පාලනය කළ කරගෙන යන්න ඉස්සරහට දෙන්න ඕනි කියන තත්වයක් අද යෝජනා කරලා තියෙනවා. මේක අපි විරුද්ධ වෙනවා විස්තරක් නෙමෙයි මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඒක නෙමෙයි මේ කණ්ඩායම තවදුරටත් තියාගන්න ලෑස්ති වෙනවා නම් අපි ප්‍රධාන විපක්ෂය හැටියට දැඩි විරෝධයක් මේකට පානව විතරක් නෙමෙයි මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකරන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා මේ වන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමිනුයි පලාත්පාලන මැතිවරණය ඉලක්ක කරගත් සමගී ජනබලවේගයේ තවත් ජන හමුවක් උතුරු ග්‍රෑන්ඩ් පාස් හිදී පැවැත්තුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. අද අපේ රටේ ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අද අපේ රටේ ව්‍යවස්ථාමය අර්බුදයක් තියෙනවා. මොකක්ද අර්බුදය? විධායකයයි ව්‍යවස්ථාදායකේ බහුතරයයි දෙගොල්ලෝ එකට එක්කහුවෙලා අධිකරණයට අභියෝග එල්ල කරා. රජයට විරුද්ධව ලබා දෙන උසාවි තීන්දුව එසේ ලබා දුන්නොත් ඒක රජයට අහිතකරනම් ඒ දුන්නු විනසුරුවන්ව ලැජ්ජා භාවයට පත් කරන තැතක්. එයාගේ චරිතය ඝාතනය කරන තැතක්. එයාට බලපෑම් එල්ල කරන තැතක්. ඇත්තම කතා කරනවා නම් අද අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය අද කඩා වැටිලා හමාරයි. කඩා වැටිලා හමාර විතරක් නෙමෙයි ඒ කඩා වැටීම හිතා මතාම ජනාධිපතිවරයා ප්‍රමුඛ විධායකයයි පාර්ලිමේන්තුවේ පොහොට්ටු බහුතරයයි ක්‍රියාත්මක කරපු මහා ජාතික කුමන්ත්‍රණයක්
දේශපාලන කුමන්ත්‍රණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ උත්තරීතර නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තමුන්නාන්සලාගේ ඡන්දහිතිය අනිවාර්යෙන්ම සීලු දෙන ආරක්ෂා කරගත යුතු අයිතියක් හැටියට සඳහන් වෙලා තිබෙනවා නමුත් අද ජනාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටුවේ පාර්ලිමේන්තු බහුතරය ජනතාවගේ ඡන්ද අයිතිය ඉතාමත්ම ම්ලේච්ඡාකාරයෙන් ඉතාමත්ම කුරිරු ආකාරයෙන් උල්ලංඝනය කරන සට කපට දේශද්‍රෝහී කුමන්ත්‍රණකාරී ආණ්ඩුවක් බවට අදපත් වෙලා තිබෙනවා බොරු සලුපිලි අන්දවා වත්මන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට දැන් හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දේසානායක පවසනවා. කොළඹ පදනම් ආයතනයේ අද පැවති මාලිමාව වෙනුවෙන් සරසවි ප්‍රජාව මහා සමුළුව අමතමුණේ ඔහු මේ බව ප්‍රකාශ කළේ. මාලිමාව වෙනුවෙන් සරසවි ප්‍රජාව යන මෑයින් කොළඹදී සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. ඒ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු විද්වත් පිරිසකගේ ප්‍රධානත්වයෙනුයි. විවිධ විනිසුරුවරන් විවිධ අවස්ථාවල පාර්ලිමේන්තුවට කැඳවලා තිනා දැන්. ශිරාණි බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේ තේරින්කාර සභාවක් හමුවට කැඳෙව්වා. හැබැයි එය කැඳෙව්වේ අර වත්කම් බැරකම් ප්‍රකාශයේ සිද්ධ වෙච්ච ගනුදෙනුවක් පිළිබඳව. ලංකාවේ පළවෙනි වතාවට නඩුකාරයන් පාර්ලිමේන්තුවට කැඳවනවා. නඩු තීන්දුවක් වගේ විභාග කරන්න කැඳවනවා. एक मुल सुनोदरण चमल राजपक्ष या वृत्तीन उप पोलिस परीक्षक मंत्री वेन खल दरण श्रेष्ठाधिकरण विनसुर्वा पार्लमेंट मम्मी कि मे देशपाल निमेश एविल तवदुर तमंग्यार प्रजातंत्रवादी बोरु सलुपिलिवलिन आरक्षक बेरी निमेश आर्थिक समाज के विशाल यहा अपेक्षा दीर्घ काल मे समाज मेघल निर्माण कर දෙදාස් දහනම යුද්ධය අවසන් වෙනකොට කිව්වා යුද්ධය තමයි අපේ රටේ මේ විනාශයේ ප්‍රමුඛතම සාධකය යුද්ධය අවසන් වුණාට පසුව මේක ආසියාවේ ආශ්චර්ය බවට පත් වෙනවා කිව්වා හැබැයි යුද්ධය තිබෙනවටත් වඩා ආර්ථික අර්බුද නිර්මාණය සුජාතභාවය ආරක්ෂා කර ගැනීම මේවලමක් නොවනකොට ඡන්දය තව දුරටත් වළංගු නැහැ ඡන්දය ඡන්දය කඩා කප්පල් කරනවා දැන් 25 හරි පැහැදිලිද 25 ඡන්දනේ IMF නයමුදල සම්බන්ධයෙන් වන නිල නිවේදනය සඳුදා රාත්‍රියේ ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලාපිටිය පවසනවා. නිල නිවේදනය ලද වහාම එකඟතාවයන් පිළිබඳව වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. මේ 20වෙනිදා රාත්‍රියේ IMF විදායක සභාව රැස්වීමට නියමිතයි. අපේ ඇති කරගත් එකඟතාවයේ පිළිබඳ අවසාන සාකච්ඡාවට වැදගත්ම දේ මේ ඕන් විසින්ම දිනම රාත්‍රියේ මේ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. විශේෂයෙන්ම ඒ සඳහා ආසියායි පැසිෆික් කලාපයේ ප්‍රධානියා ඒ වගේම ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ IMF ප්‍රධානියා සහභාගී වෙලා ඔවුන් ලංකාවට දෙන විශේෂ සහයෝගය පිළිබඳ මෙලොවට කියන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය වේදිකාවට සූම් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කිසිදු රහසක් නැහැ මේ කටයුත්ත පිළිබඳ ව්‍යාචීරම දැනගන්න පුළුවන්. ඉන්පසුව අපිට වර්ෂ 4ක් තුර වාරික 8කින් විශ්තීරණ ණය මුදල අපිට ලැබීමට නියමිතයි. ඒ වගේම වැදගත්ම දේ IMF එක නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය ආර මුදල මේ අපි සමග ඇති කරගත් එකඟතාවය. ඔවුන්ගේ වෙබ් අඩවිවල ප්‍රසිද්ධ කළ වහාම දැනටමත් අපි ඒ සඳහා අනුමැතිය දීලා තියෙනවා අපේ රට පැත්තෙන්. මොකද අපිට කිසිම රහසක් නැහැ. ජාතියත් එක්කම සියල්ලම කතා කළ යුතුයි. වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කළ වහාම ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහට පාර්ලිමේන්තුවට මේ එකඟතාවයන් ඉදිරිපත් කිරීමට සූදානම්. බොහෝ විට ලබන සතිය ඒක සිද්ධ වෙනවා. විපක්ෂයටත් දැන් විවිධ මත පළ කරන අයටත් ඉතා හොඳ අවස්ථාවක් තියෙනවා පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරලා වෙනත් විකල්පයන් තියෙනවනේ ඒවා ගැන කතා කරන්නත් පැහැදිලි අවස්ථාවක් ලබා දීමට රජයේ සූදානම්. 20 වෙනිදා එකඟතාවය ලැබුණු වහාම අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ සති දෙක වාගේ ඇතුළත වෙනකොට අපිට විස්තීරණ ණය මුදලේ පළවෙනි වාරිකය කියන්නේ ඩොලර් මිලියන 300ක් 320ක් විතර ප්‍රමාණයක් අපේ රටට ලැබෙවි. මහජන විශ්වාසයේ ගොඩනැගිය හැකි නිලධාරියෙකු නව පොලිස්පතිවරයා ලෙස පත්කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙනවා. එම පත්කිරීම විනිවිදභාවයකින් සිදු කරන ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලිපියක් මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ. පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසිය ගැන මහජන විශ්වාසය පළඳු වී ඇති බවයි නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ. ස්වාධීනත්වයෙන් තොරවීම, දේශපාලනීකරණය, ක්‍රූරත්වය, අත්අඩංගුවේ පසුවන්නන් මිය යාම, වෘත්තීය භාවයෙන් තොරවීම මීට හේතු වී ඇති බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස වී ඇත්තේ. යුක්තිය පසිඳලීම සහ නීතිය ආධිපත්‍ය සඳහා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය අත්‍යවශ්‍ය
බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා. අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් චෝදිතයන් ලෙස නම් කර ඇති හෝ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වග උත්තරකරුවන් වූ නිලධාරීන්ගේ අයදුම්පත් උසස් වීම සඳහා ඉදිරිපත් කර ඇති විට ඒවා අත්හිටුවීම ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රතිපත්තියක් බව නීතිඥ සංගමය සිහිපත් කර තිබෙනවා. එමෙන්ම දෝෂ සහිත වාර්තා ඇති නිලධාරීන්ගේ උසස් වීම නිරන්තරයෙන් අත්හිටුවන බවද මෙම ලිපියෙහි සඳහන්. පොලිස්පතිවරයා පත් කිරීමේදීද විධායකය මෙම ප්‍රමිතීන්ම හෝ උසස් ප්‍රමිතීන් අනුගමනය කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහසයි. පොලිස්පතිවරයා පත් කිරීමේදී මහජන විශ්වාසය තහවුරු වන පරිදි විනිවිද භාවයකින් එම පත් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. මෙරටට ලැබුණු මඩපොහොරවල පළමු තොගය උතුරු නැගෙනහිර පළාත්වල ගොවීන්ට ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. අස්වනු නැලීමට යන්ත්‍රෝපකරණ නැති නිසා පොළොන්නරුවේ ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. දෙවයිනේ විවගාකරණ සෑම දිස්ත්‍රික්කයකම පාහේ වියස්සුණු නෙලීම මේවන විට ආරම්භ කර තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය, කවුඩොල්ල, ගිරිතලේ, පරාක්‍රම සමුද්‍රයේ සහ මහවැලි බී කලාපයේ ඇතුළු ප්‍රදේශවලත් එකවර වියස්සුණු නෙලීම මේ කාලයේ සිදුවනවා. මෙනිසා වියස්සුණු නෙලීමට යොදා ගන්නා යන්ත්‍රෝපකරණවල හිඟයක් ඇති බවයි වාර්තා වුණේ. අක්කර ලක්ෂයකට වැඩියෙන් වගා කර ඇති පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අස්වනු නෙලන යන්ත්‍ර 100ක්වත් නැති බව ගොවීන් පවසනවා. මෙනිසා ගොයම් අස්වනු නෙලන කාලයත් මෙවන විට ගොවීන්ට අතපසු වෙමින් පවතිනවා. ඔබතුමාට පේනවනේ මේ ව්‍යායාම රන්වන් පාටින් බර වෙලා තියෙන්නේ ඔක්කොම. දැන් කපන්න ඕන ගොයම් මේ වර්ෂාවත් එක්ක තමයි මේ පස්තර පස්තර යන්නේ. මේ යන්ත්‍රෝපකරණ හිගියත් එක්ක නැත්තම් මේක තමයි කඩාවල තියෙන්න ඕනේ වී. මේ සමගින් සියත උදෑසන පුවත් විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්.